ආසන්න පිරිසක් ජීවිත හැර දාලා ගියා. අපිට පේන්නේ නෑ ඒ අප්‍රේල් 21 වෙනිදා ඒ ම්ලේච්ඡ බෝම්බ කරුවා ගෙනාපු පණිවිඩය, ඒ බිහිසුණු පණිවිඩය මේ සමාජයේ වගකිව යුත්තන් බලධරයන් තවමත් හරියට තේරුම් ගත්තද කියලා. මට පේන්නේ මේ සංසිද්ධීන් නැත්නම් මේ සංසිද්ධිය හරියට බැලුවොත් මේ ප්‍රශ්නයක් කළමනාකරණය කරන්නේ පාරේ වෙන රියානතුරක් වගේ. පාරේ ඕන තරම් රියානතුරු වෙනවා, මිනිස්සු මැරෙනවා, දවස ගාන මේ වගේ සිදුවීම් ඇති වෙනවා, පොලිසියෙන් එනවා කට උත්තර ගන්නවා, වැඩිදිකරුවල හිරේ දානවා නැත්නම් දඩයක් ගහනවා අන්තයෙන් අපදිනවා. ඒ වගේ ආකාරයකට තමයි රියානතුරකට ගොදුරු වෙලා දවස් 7කින් දින 14කින් අපහම් වෙනවා වගේ
මේ මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ ඒවාට වගකිවයුතු ඒවාට උඩගෙඩි දීපු ඒ හැම දෙනා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ රටේ ඒ විදිහටම තමයි. එනිසා ගිරෙන් එළියට ඇවිල්ලා මේ කටුවපිටිය දේවස්ථානට ආවේ අද 100 ගණනක් මොන වරදක් කළද දරු පැටව මොන වරදක් කළා ඒ ඔක්කොම අපිට නැතුව මේ අම්මලා වගේම තාත්තලා දරුවෝ නැති සොවින් දරුවෝ අම්මලා තාත්තලා නැති සොවින් බිරින්දෑවරු ස්වාමිය නැති සොවින් අතෝ පිටේ තාම මලගෙදර මේ දේවස්ථානයේදී අපි සපත වෙනවා මේ අම්මා ඇඬුව කඳුලෙන් ඉල්ලුවේ මගේ දරුවෝ දෙන්නටයි මහත්තයටයි හාමුදුරුවනේ කෝ යුක්තිය කියලා අපි සපත කරමු මේ වගේ ම්ලේච්ඡ ප්‍රහාරයක් මේ වගේ උම්මත්තක අන්තවාදයක් නැවත කිසි ලෙසක කිසි දිනක කිසියම් හෝ ජනකොටසක් ඉලක්ක කරගෙන මේ රටේ කොතනම හෝ තැනක ඒවා ඇති නොවෙන්න අපි වගකීමෙන් සහ අදිෂ්ඨානශීලීව ඒ අන්තවාදයන් පරාජය කිරීමට ඒක සිය ගණනක් ජීවිතය දුන්නේ බිමේදී ඒ මිනිස්සුන්ට යුක්තිෂ්ඨ කරන්න නම් අපිට කරන්න තියෙන්නේ මේ ම්ලේච්ඡ උම්මත්ත ගන්තවාදය සහ මුලින්ම මතවාදීවත් අන්‍යාකාරයෙනුත් පරාජය කරලා දුර්වල කළා ඔවුන් කලා දමනකයි අපිට කරන්න පුළුවන් අනිවාර්යෙන් ඒ වෙනුවෙන් කැප වෙන බව මේ දේවස්ථාන භූමියේ ඉඳලා අපි කටුව පිටියේ ජනතාවට පොරොන්දු වෙනවා අපි ඔයත්ගේ සහයෝගය ඉල්ලනවා එකවන්න චිත්‍ර ආගමක් නැති ජාතියක් ජම්මයක් නැති අවමතරමින් මනුෂ්‍යත්වයේ පිළිබඳවවත් නොසලකා දෙවියන් කියන කෙනෙක් වෙනුවෙන් මේ බිලි පූජා කරන උම්මත්තක අඳගොළුවන් අනිවාර්යෙන් මේ බිමෙන් අතුගා දානතුරු අපි එක්සිට් සටන් කරමුයි කියන පණිවිඩයක් ඒ මියගිය හැමදෙනා වෙනුවෙන් ඒගොල්ලන්ට යුක්තිෂ්ඨ කිරීමක් හැටියට ආයේ මේ බිමේ පොතකවත් එවැනි සිදුවීමක් නොවෙන්න වග බලා ගන්න බවටත් අපි මේ වෙලාවේ ප්‍රතිඥාවක් දෙනවා ඒක තමයි ඒ මේ බිමේ මිහිදන් වෙච්ච හැමදෙනා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ඉහළම යුතුක මහා ගෞරවයේ ඒ වෙනුවෙන් අපි හාමුදුරුවෝ කැප වෙන බවක් ඒ සඳහා කතෝලික සහෝදරයන්ට එකවන්න එක්සිට් අපිත් එක්ක එකතු වෙන හැටි මේ වෙලාවේ ආරාධනා කර සිටිනවා ඒ මිය පරලොවගේ හැම කෙනෙකුටම කවදාක්වත් සංසාරේ මේ වගේ අකල් මරණවලට ගොදුරු නොවි ඒ අත්තන්ගේ ආගමික ප්‍රාර්ථනානුකූලව ස්වර්ගයේහි මේ සපදෙන්න සියලු ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා සාදු තත්ත්වයකට මුණ පාදින අවස්ථාවක රජයේ ඇතුළත් අභ්‍යන්තර ගැටුම් ඇති වෙනවා. ජනාධිපතිවරයාම කියනවා 18-19 සංශෝධනය ඉවත් කරන්න ඕනේ කියලා. ඒ පිළිබඳව දහස් දක්ින්නේ කොහොමද? මුළු රටම තියෙන ප්‍රශ්න ගොඩක්. කෙටියෙන් කියන්න තියෙන්නේ අන්තෝජක වහිජක. රටේම මිනිස්සු අවුලෙන් අවුලට වැටෙනවා. මේ අවුල වහාම කලමනාකරණය කරන ගත්තොත් අපි ජාතියක් හැටියට නැගිටින්න බැරි තැනක වෙනවා. ඒ නිසා අපි එකවන්න පෙළ ගෙහිලා එක්සප්ට් මේ ජාති විපති එක ප්‍රශ්නයක් නෙවෙයි. මේ බෝම්බ ප්‍රහාරය නිසා ආර්ථිකය පරංගයි, සමාජ ඒකාබද්ධතාවයේ බිඳවැටෙන හැමෝම කෙරෙහි සැකෙන් බලන්න පටන් අරන් මිනිස්සුන්ට බඩ පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා. දෙමළ මිනිහත් සැකෙන්, මුස්ලිම් මිනිහත් සැකෙන්, සිංහල මිනිහත් සැකෙන් හැමෝම සැකේ. හෙට දවසකෙන අපිට විශ්වාසයක් නෑ. සාම්ප්‍රදායික දේශපාලන ධාරාව කඩන් වැටිලා මිනිස්සුන්ගේ දේශපාලන අධිකාරිය පිළිබඳ විශ්වාසයක් නෑ. බැලූ තැන ප්‍රශ්න ගැටලු. ඒ නිසා අපට ඉතාම ඉක්මනින් ජාතික න්‍යාය පත්‍රයක් හදාගන්න වෙනවා. මේ විපත්ති වලට ගොඩගන්න ඒ වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා සහ දැනටත් ඒ ක්‍රියාමාර්ග අපි තෝරලා තියෙනවා. එක රටක් එක නීතියක් හදාගෙන තව අවුරුදු 200කට මේ රට ඔසවා තබන වැඩ පිළිවෙලක දැන් අපි අතට හරිනවා. අපි හඳුනන එකම නැගෙනහිර තත්ත්වයේ පිළිවෙල වහන්සේක දැක්කා. ඒ පිළිවෙලට කටයුතු කරා. ඇත්තටම මේ හිසි තත්ත්වය දැන් පත් වෙනවා. නැගෙනහිර පළාතට අපි ගියා. එහෙත්
මෙහෙත් කියලා කිසි වෙනසක් නැහැ. ඉස්ලාමික උම්මත්තක වහබ්වාදී අනතුර මුළු රටම ගිනිගලමින් තියෙනවා. දේශපාලන වශයෙන්, ආගමික වශයෙන්, මූල්‍යමය වශයෙන් ඔවුන් සන්නද්ධ වෙලයි. ඒ නිසා ඔවුන්ගේ ඒ හීන මාලිගා බිඳ දාන්න අපි හැමෝම වාද බේද රහිතව සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් ප්‍රස්ථාරක සභාවේ හොඳ නරක දෙකම තියෙනවා. මේ රජයට සම්බන්ධ ආරක්ෂක බුද්ධියංශ ප්‍රධානීන් හඳවන්නේ නැතුව ඉස්ලාම් මන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් හෙළදරව් කිරීම සඳහා මේ පාර්ලිමේන්තු තේරීම් සභාව යොදා ගන්නව නම් ඉතාම හොඳයි කියලා අපි හිතනවා. මම හිතන්නේ අදුමතිවරයා හෝ සාධාරණයකට සහභාගී වෙයි කියලා. එහි හොඳ නරක දෙකම තියෙනවා. ජූලි මාසේ 7 වෙනිදාට අපි දැයම එක රොදකට නමින් මහනුවරදී මේ වැඩපිළිවෙල පටන් අපට මේ රටට නායකයෙක් ඕන. එක රට එක නායකයෙක් එක විධානයක් එක නීතියක් ඒ යටත ඒ ඒ ඒ ඒ ඒ දර්ශනයට අනුව අනිවාර්යෙන් මේ රට පෙළගස්සන. අපි කළ යුතු දේ තියෙන්නේ ඒද බීද සීද කියලා නායක හොයා ඉන්න එක නෙමෙයි. අද දවසේ කළ යුතු දේ කියන්නේ ඊයේ ගැන දුක් කළා වැඩක් නැහැ, හෙට ගැන හිතන්නත් එපා. අද කළ යුතු වෙන්නේ අපි සමගියටපත් වෙලා මේ තියෙන ප්‍රශ්න හරියමං විදියට සාකච්ඡා කරගෙන අපි ජාතියක් විදියට එකතු වීමයි මේ වෙලාවේ කළ යුතු. සියලු වාද බේද පැත්තකට කරලා එක ජාතියක් හැටියට අපි ගොනු වුණොත් අපිට පුළුවන් මේ අන්තවාදයන් පරාජය කරන්න, අන්තවාදයන් පෝෂණය කරපු දේශපාලන ධාරාව පරාජය කරන්න, උම්මත්තක දේශපාලකයෝ පරාජය කරන්න. නිසා ඒගොල්ලන්ගේ සීන මාලිගා දින දාලා අපිට පුළුවන් වෙයි අපේ උපනුපන් දරුපටව වෙනුවෙන් කාගෙන්වත් ටොකු වෙනුම් ගන්න නැතුව මරාගෙන මැරෙන ප්‍රහාරවලට ලක් වෙන්න නැතුව මේ දරුවන්ට තමන් උපන්දිමේ රජවරු වගේ ජීවත් වෙන්න පුළුවන් පරිසරය හදන්න දැන් කාලය ලැබිලා තියෙනවා. මේ වගකීම ඓතිහාසිකවක් කරන්න තියෙනවා. මේ ඓතිහාසික වගකීම ඉසින් දරාගෙන අනිවාර්යෙන් ඒ මෙහෙවර මේ රට වෙනුවෙන් යුග මෙහෙවරක් කරන්න සලකන සම්පූර්ණ ගතවන්ත විශ්වාසයෙන් ඉන්නේ. පොදු ජාතික න්‍යාය පත්‍රයක රට පෙළ ගැස්සුවා. ඉතින් දැන් ඒකට ඒ වටපිටාව සකස් වෙලා තියෙනවා. අපි ඒ වැඩේ කරමු. මොකද වර්තමානයේ වන විට සාම්ප්‍රදායික දේශපාලන ධාරාවේ ඉන්න සියලුම දෙනා මිනිස්සු අතින් ප්‍රතික්ෂේපිතයි. ඉතින් අපි විශ්වාස කරනවා රටේ විනය පිරිහෙද්දී පක්ෂ විනය ගැන පක්ෂ විනය රැකලා වැඩක් නැහැ. පක්ෂ ප්‍රතිපත්ති වැඩක් නැහැ රට වෙනුවට. ඒක නිසා අපි මේ සියලුම දේශපාලන ධාරාවන් ඉන්න හැමෝටම පොදුවේ රටට අපේ යෝජනාව ඉදිරිපත් කරනවා මේ ජූලි මාසේ 7 වෙනිදා. ¡Gracias!
ජාතික කාමී බුදුරු කිතුණු සැදැහැවිරි වර්තමාන ලාංකීය ජන සමාජය කවරාකාරයේ තත්ත්වයකට පත්ව ඇත්තේ රටවැසියන් වශයෙන් අප කවුරුත් දන්නවා. ඒ වෙනුවෙන් අභීත සිංහනාද පවත්වන්නට උරුමයෙන් පරපුරෙන් පරපුරට සඟ පරපුර අභීතයේ තම වර්තමානයේ දක්වා කළේ කාර්යභාරයේ නියමානන් වශයෙන් ක්‍රියා කරන්නේ කවුදැයි මේ රටේ අද උපදින දරුවා පටන් ගන්නා කාරණයක්. ඒ මහා යුග මෙහෙවර ඉටු කරන්නට තමන්ගේ ජීවිතයේ පවා අවිනිශ්චිත තත්ත්වයක තුලදී රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ජාතිය ගලවා ගැනීමේ උදාර පරම අධිෂ්ඨානයේ යුක්තව ක්‍රියා කරන බුදු බල සේනා සංවිධානයේ ක්‍රියාත්මක කරන මේ රටේ සිදුවන දැනුවත් කිරීමේ වැඩසටහනේ එක් පියවරක් අද මීගමුව පුරවරය තුළ මේ ආකාරයේ ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව අද මීගමුව පුරවරයේ නම ලියවෙන දවසක් ඉතිහාසගත වන දවසක් හැටියට මේ දවස සඳහන් කරන්නට පුළුවන්කම තිබෙන අතර ඒ වෙනුවෙන් අද වැඩමවා වදාළ පූජනීය මහා සංඝයා වහන්සේ ඇතුළු ඔබ පිළිගැනීමේ කතාවයි අප වෙත පැවරී තිබෙන්නේ. ඒ අනුව මේ වෙනුවෙන් දීර්ඝ කාලයක් ගත කරන්නට අවශ්‍ය වන්නේ නැහැ මන්දයා. මේ හැම කෙනෙක්ම සැදී පැහැදී බලාපොරොත්තු වන්නේ අපේ කතාවන්න නෙමේ. අපේ බලාපොරොත්තුව තමයි ජාතියේ සිංහයාගේ කතා වහන්නටයි. ඔබ අප කවුරු බලාගෙන ඉන්නේ? ඒ වෙනුවෙන් වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අතර මූලාශ්‍රයේ වැඩ සිටින කථාන සේවර්ධනාරාම පුරාණ මහා විහාරාධිපති එවගේම විදුහල් විදුහල්පති ආචාර්ය අවසරයි කර්මේ සුමන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මූලාශ්‍රයේ වැඩ සිටීමේ කටාන මීගමුව ප්‍රදේශය ආවරණය වන පරිදි උන්වහන්සේගේ නායකත්ව උපදේශකත්වය අනුව අද උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේ දෙපා නද ඉමහත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම වත්කාවේ විහෙර විහාරස්ථාන වල ස්වාමීන් වහන්සේලා අතර මේ පුණ්‍ය භූමිය මෙවන් කටයුත්තකට අපට ඉදහසර සලසා දුන් අතිපූජනීය මීගමුව අබේසේකර ආමාධිපති ජවත් පොඩි පන්සලේ ලොකු හාමුදුරුවෝ අපේ ගෞරවනීය මලියදේව ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඉතා ගෞරවයෙන් යුක්තව පිළිගන්නා අතර වැඩමවා වදාළ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ඇතුළු පුංචිම පුංචිනාඳුරන් වහන්සේලා වා සියලු ස්වාමීන් වහන්සේලා ඉතාම වූමනාවේ ගෞරවයෙන් පිළිගන්නා බව මේ වෙලාවේ මතක් කරනවා. ඊට අමතරව බුදුබල සේනා සංවිධානයේ ජාති සංවිධායක අපේ ගෞරවනීය විහාරාන්දේ නන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ගෞරවයෙන් පිළිගන්නා අතර අප කවුරුත් නිරන්තරයෙන් දකින ස්වාමීන් වහන්සේ නම රූපවාහිනියේ නිතර රට වෙනුවෙන් ඒ වගේම අයුක්තිය වෙනුවෙන් කතා කරන මාගම දේශදත් ස්වාමීන් වහන්සේවත් මහත් ගෞරවයෙන් පිළිගන්න අතර පොත්තරම් දිස්ත්‍රික් බුදුබල සේනා සංවිධානයේ අපේ ගෞරවනීය සංවිධායක ස්වාමීන් වහන්සේ මෙන්න බුදුබල සේනා සංවිධානයේ මූල්‍ය ලේකම් ස්වාමීන් වහන්සේ වශයෙන් කටයුතු කරන අපේ යක්‍යන විමල බුදු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේවත් පිළිගන්නා අතර
අපි විශේෂයෙන් පිළිගත යුතුයි. එහෙම නැත්නම් මට අමතක වෙලාගෙන අපි හාමුදුරුවෝ පිළිගත්තේ ජාතියේ සිංහයා කිව්වොත් අපි කවුරු දන්නවා? හෙළේ සිංහලයා කිව්වොත් අපි දන්නවා. ඒ වගේ මුල් වහන්සේගේ හඬ ඇහෙනවත් එක්කම මේ ජාතියට පණ දෙනවා. ඒ වගේම මේ ජාතියේ මිනිසුන්ගේ ලේ කපියනවා. මිනිසුන් මැරෙන්න වුණා උන්වහන්සේ ළඟ ඉන්නවා. විශේෂයෙන් බුදුනුවම් පමණක් නෙවෙයි කිතුනුවම් පවා නිරන්තරයෙන් මේ දවස් දෙක තුන තුළ කතා කරනෝට කියනවා අපි මැරෙන්න ඉන්නවා. උන්වහන්සේ වෙනුවෙන් ජීවිතේ දෙන්න ඉන්නවා. ඒ කවුරුවත් මේ බුදු බල සේනා සංවිධානයේ මහලේකම් අති ගෞරවණීය අපේ හාමුදුරුවෝ ඥානසාර හාමුදුරුවෝ. උන්වහන්සේගේ දෙපා නැරදෙන මේ දෙපාල්ලේව කාලා ජාතියේ නාමයෙන් ඔබ වහන්සේව ඉමහත් ගෞරවයෙන් පූජනීයත්වයෙන් පිළිගන්නා බව සාධුනාදයක් පවත්වමින් උන්වහන්සේ පිළිගන්නා. ඒ තමතරව නාගම් වශයෙන් කියන්න අවශ්‍ය කරන්නේ පැමිණි සියලු කලාග්‍රාමවල සියලු කලාග්‍රාමවල බුදුරු කිතුරු වාදීට ඇති ජාති ආගම් කුල පක්ෂ ભેදයකින් තොරව පැමිණි සියලු හැමදෙනාම ඉතාම ආදරයෙන් වමනාවෙන් පිළිගනිමින් මේ කටයුතු වලදී අප්‍රමාණ ශක්තිය මේ විදිහේ කැපකලේ ඇත්තටම අපිට වඩා විශේෂයෙන් කෙරේතු සුසංගයයි කියලා මහත්මා එතුමා දිවා රාත්‍රියේ වෙහෙසිලා කැපෙලා මහන්සි වෙලා දුවල පැනලා කරන්න පුළුවන් උපරිම ශක්තිය දෝමි දවස් ගානක් නිරාහාරව දිවිවරාගෙන අප්‍රමාණ සේවයක් සිදු කළා. ඒ නිසා විශේෂ පිළිගැනීමක් එතුමා මෙදිරින්ව පිළිගන්න අවශ්‍ය නැහැ. එසේ වුවත් ප්‍රසන්න ජයතික මහත්මා වගේ හැමදෙනා පිළිගන්නේ ජාතියේ උන්නතිය වෙනුවෙන් ජාතියේ සිංහයාට මේ උතුම් කටයුත්ත බාර ගැනීම අපේ ගෞරවනීය හාමුදුරන්ගේ දෙපා වැළඳ ගැනීම ඔබට තුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් රත්න ජය පදමින් මගේ පිළිගැනීමේ කතාව මේ නිමාවටපත් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. නැතක මේ මහානාම ගෞරවනීය අපේ හාමුදුර වහන්සේට පුණ්‍යානුමෝදක අවසන් කරනවා. උස්කන්ධකින් පහලට බැස ගලන ගඟ බාධක නිසා නවතිද එය අතර මග බාධක පොතෙන් තිබුණත් අපි යමේ එනිසා මොනතරම් බාධක කම්කටොළු අවතිරතා මේ ගමන තුල අපට සිද්ධ වුණා. අපට මේ ගමනේ අතරමඟ නවතින්න පුළුවන් තමයි. එනිසා සමස්ත රට ජාතිය අලිකාමතු භාවත අනුතුලක අවධානමක දෙවෙන අවස්ථාවක් නිසා මේ ජාතිය යායි ප්‍රාවත මේ ජාතිය නැවතිය ස්ථානය පිළිබඳව ඔබට අනුශාසනා කරන්නට ඊළඟ මාතාවත් ගෞරවයෙන් ආරාධනා කරනවා. අද මේ කටයුත්තේ අපේ ප්‍රධානතම අරමුණ එහෙම නැත්නම් අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන ජාතිය බලාපොරොත්තු වෙන මේ රටේ බලාපොරොත්තු වෙන හැටියට අපි හැම වෙලාවෙම අවිවාදයෙන් පිළිගන්න බොදු බල සේනා සංඝානේ පූජනීය මහලේකම් අති ගෞරවනීය ගල්පඩත්තේ ඥානසාර නායක ස්වාමීන් වහන්සේට ඒ උන්වහන්සේගේ දෙස්ව පවත්වන්නටයි ගෞරවනීය ආරාධනාව සිදු කරන්න කවුරු සාදුනා. මූලස්සනාරුඬ අපේ නායක මහමියන් වහන්සේ ප්‍රධාන කොට මේ විහාරස්ථානයේ විහාරාධීශවර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ
මේ අවස්ථාවට වැඩමවා වැඩ ඉන්න වන්දනීය පූජනීය අපේ උපහාමිකවරු පන්තිමහාමුදුරන් වහන්සේ පුංචිම සාමණේරයන් වහන්සේ දක්වා අපේ ජාතික සකලෙනි සහන සබේ ඒ සියලුම දෙනා වහන්සේගෙන් අවසරයි ආදරණීය සිංහල ඉස්සරගලාම කියන්න ඕන මේ කතාව කරන්නේ දැකී ඉඳන්නේ ඒ තරම් මහන්සි හරියටම දවස් තුනක් විඳිනේ අපි පෙරේදා කල්පුණේ එළින් වෙනකම් කල්පුණේ කියලා පැය හතක් උදේ පාන්දර 6යි එතන ඒ දෙවන මිනිස්සුගේ ප්‍රශ්නය මේ අතපය ඉවරයි දෙවන මිනිස්සු පහු වෙලා යනවා ප්‍රශ්නේ ඉස්සරහින් ඉතින් ඒ මිනිස්සු එක්කලා ඊයේ දවසම ගත කළා ඊයේ කොළඹට එනකොට රෑ 12 රෑ 2යි අද උදේ පාන්දර නැගිටලා වැඩ පටන් ගත්තේ උදේ 9ට මේක ඉවරලා ආයෙ රෑ 4කට ඒ දඟුරුවේ තවත් කෙළවරකට යන්නවා කෙනෙකුට හිතන්න පුළුවන් ඒ මේ තරම් මේ හාමුදුරුවෝ මහන්සි වෙනවා රජ වෙනවද ඉස්සරලා කියන ජෝරනේ එහෙම තැනක් අපි නැහැ. ඒ අපි තැන නෙමෙයි. ඒ නිසා දේශපාලන ධාරාවල කිසිම නායකයෙක් කලබල වෙන්නේ නැහැ. වෙන්න ඕනනේ අපි බලාගෙන ගන්නේ නැහැ. මේ බලාගෙන අපි තන දෙන්නේ නැහැ. වඩා උත්තරකෝ ගෙලවනවා. මේ රට ඉස්සරහට ඔසවා තබන්න පුළුවන් නායකයෝ අපි හදන එක හදන්න. අවුරුදු 70ක් අනාද කරපු අයට මරුණිය ලෑස්ති කරගෙන ගෙවල් වලට යන දැන් කාලේ හරි. උදාහරණ අපේ මුද්‍යාසනේ නාම මහත්තුරුන්ට හරියට බෑද. දැන් මේ වේරාසනේ කිව්වම පිළිවෙල ලියාගත්ත හැකි. මොකද අපේ මුද්‍යාස නායකයන්ගේ සමහර ඒවා යුවේ කොළ පාට බුද්ධියස් සමහර ඒවා නිල් පාට සමහර ඒවා පොට්ටු පාට උගලයි නේ ඔය වගේ එක එක පාට පාට බුද්ධියස් නෑ රටකට තියෙන ඕන එක බුද්ධියස් ඒ ජාතික බුද්ධියස් ඉතින් ඒ ජාතික බුද්ධියස් වල වගකීම් මේගොල්ලන් හරියට ඉෂ්ට කළා වඩා ගැඹුරි ඉල්ලන්න මේක කරන්න තිබුණා මම හිරේ ඉන්දියා මේ පාස්වෙනිද සිප්පෙනිද ප්‍රහාරය වෙනකොට අවබෝධයෙන් කවුරු කරගෙන සුබත් හඳුරන්නට දුන්නා නම් මේක කියවයි අවබෝධයෙන් මන්ත්‍රීවරුන් කිව්ව හිරේ යන හරි ඇත්ත කතාව ඒක ඒක නිසා ඒ උද්‍යාසවල උදවියද මග තියාගන්න ඔබල වැඩ කරන්න ඕන ආණ්ඩු රකින්න නෙවෙයි මේ රට වට කළ රකින්න අපි බදු මුදල් ගෙවලා දැමන්ටින් එකක් ගත්තත් පරිප්පු ටිකක් ගත්තත් ඒ ගෙවන මුදලින් තමයි ඔබලු පරිලා ගන්න මේ සවල්ලාගේ මෙහෙවර ජාතික මෙහෙවරක්ම වේවි මේ පළාතේ ඉන්න දේශපාලකයන් කේලන්න දන්නවා තමන්ගේ ආන්සේන ලොක්කගේ උදේ දිනා ගන්න රිපෝට් හදනවා ඒක හරියන්නේ ජාතික වලදී මිසින් දරාගෙන කවුරුත් වැඩ කළ යුතුයි රට තියෙන්නේ ඉතාම දුෂ්කර තැනක අපි කොයි සව බැලුවා හැම පැත්තක්ම තියෙන්නේ කඩාවැටෙන ආර්ථිකය කඩාවැටෙන බෝම්බ ප්‍රහාරයත් එක්ක මිනිස්සුගේ ජීවිත කඩාවැටෙන සමාජයේ තිබුණු ඒකාබද්ධතාවය විඳවැටෙන
සිංහල මිනිහා දෙමළ මිනිහා මුස්ලිම් මිනිහා කියලා ભેදයක් නැතුව හැමෝම කරේ සැකෙන් බලන්න පටන් ගලා මෙහිම රටකට යන්න බැහැ. කොතනද ප්‍රශ්නේ? ඉලක්කයක් නැති අරමුණක් නැති ජාතියක් බවට අපි පත් වෙලා ඒ හේතුව නිසාම සාම්ප්‍රදායික දේශපාලන ධාරාවේ නායකයෝ ගලේ පහරු බලනවා. ඒගොල්ලොත් නම් ධාර්මතාව වෙන්න බැහැ. කොල්ලෝ මිනිස්සු ඉලංගාරි ෆෝන් එක අතින් ගහනවා නෙවෙයි ෆෝන් එක පාදක පුළුවන් නම් මේ දමනිස තියලා පාද ඔරුවේ දැක්කහම ෆෝන් එකෙන් තමයි විරෝධය පළවෙන්නේ නේ. එතෙන්ද අවුරුදු 70ක් ඉඳහසෙත් පස්සේ මේ රට ගලාපු තැන ගැන මිනිස්සුන්ට තියෙන පුදුමාකාර කේන්තියක්. ගොඩගෙඩියක් කන්න ගියොත් කණේ ගෙදර බැලුවොත් ඇට නැති දොඩක් යමනාර නැහැ. මිදියනවා ඇට නැහැ. ඇට නැති පළසුව. අවසාන දිනුම් අපිට ඉතුරු කරලා තියෙන්නේ ඇට නැති ජාතියක්. අවුරුදු 70කට පස්සේ ඒක නිසා හැම එකක් බලන්න කන්න බොන්න මොනවා හරි ගන්න ගියොත් මිනිස්සුන්ට තියෙන දෙවියාව මේ විශ්වාසයනේ මේ කෙසගෙඩියක් නැත්නම් මේක විසල හද කියලා හරි කෑම ටික ඉඳලා වස වස ඊළඟට පල්ලිය වලින් යන්න බයයි. ඉතින් පල්ලිය රැස් වෙන්න බයයි. උත්සවයක් රැහැලක් පවත්වන්න බයයි. කෑම බීම වල වස විස වගේම සර්ව විසලත් වඩා දරුණු ඉස්ලාමික වහාම්වාදී උම්මත්තක විස දෙවියන්ට බිලි පූජා කියන මරාගෙන දරනෙමු කොහේ පුරයිද කියලා බලයි. ඇතුලෙත් අවුල් පිටතත් අවුල්. අන්තෝජකා බහිජකා කියන වගේ ඇතුලත් අවුල් පිටතත් අවුල්. දැන් අවුලෙන් අවුලට පත් වෙනවා. ඒ වගේ වෙලාවක බේදයෙන් තොරව සිංහල මිනිස්සු කල්පනා කරනවා අපට දැන් තියෙන එකම රැකවරණය සිංහල විතරයි. අතීතෙත් එහෙමම තමයි. සිංහලයෝ කියලා කියන්නේ මෙතන මට කිසිම ආගම් ભેදයක් නැහැ. කතෝලිකද ක්‍රිස්තියානිද රෝමාද ප්‍රොටෙස්ටන්ට්ද ඇංග්ලිකන්ද අදාළ නැහැ. අදාළ වෙන්නේ සිංහලයෝ පමණයි. මේ කතා කරන්නේ සිංහලයන්ට බෞද්ධයන්ටවත් කතෝලිකයන්ටවත් මේ සිංහලයන්ට මේ අපේ ලේබර් එක ආගම් පොඩ්ඩක් මාරු කරගත්තා. ඒක නිකන් ආගමක් යලේ පාදවල ඔය එකෙන් හරි පොදු කරගෙන ඒක වෙන්න පුළුවන් නම් ඒක කරගන්න පස්සේ ආගම් පාරේ නිකුත් වෙන්නත් තම දියෙන්නේ නැහැ. භාවනා කරන්න බන්න තුලින් දතුමත තියාගෙන නේද බෙත් කරන්න බෙල්ල කරන්නේ කියලා සැකයක් නැතුව මගේ ආරක්ෂාව හැදෙන්න බෑ. භාවනා කරන්න දන් දෙන්න බෙර ගන්න පෙරහැරවල් කරන්න පොඩි උස්සන්න තොරන් ගහන්න දවස් සැර දෙන්න ඉස්සෙල්ලා මේක හදාගන්න ජාතියක් විදිහට පස්සේ පාරු හදාගන්න පාරම් පාරු වෙන වෙන අතීතයේ පුරාම සිංහලයෝ කියන්නේ සටන් කරපු ජාතියක්. අද නිකන් මේ දුර්වල වෙලා නිකන් කල්ල කොලේ වගේ නන්නත් ආරකලා හිටියද සිංහල කියලා කෙනෙක් කියන බැරි කවුරු තිබුණේ පහුගිය කාලේ පරිච්ඡ දෙන්නේ සිංහල ගෝමිය මොකද්ද වගේ. සිංහලයෝ කියන්නේ සටන සටන් කරන බේරිත ජාතියක්. අවුරුදු 2500 ක ඉතිහාසයක් කියලා අපිට පොඩි කාලේ නෙවෙයි. ඒ ඉතිහාස කතාව හරි ගැඹුරයි. සමහර අවස්ථාවල අපි පැහැදිලා තියෙනවා ඒ අපේ අසමගිය නිසා එච්චරයි කොන දුර තමයි බැරි නිසා මේ අසමගිය නිසා ඒක ගෑනු වින්දා ඒක බීලා ඔය දෙකෙන් තමයි අපි වැටලා තියෙන්නේ. යාති විමුක්තිය ගලේ තුනේ හොත මේ අපේ දුර්වලතා.
ඒ දුර්වලකම නිසා අපි පැවැදුනා මිසක අපිව බහින්දන්න බැරි ජාතියක් ලෝකෙ. 800 ගණන යුද්ධවල තියෙනවා ඉතිහාසෙ. අද වගේම දුෂ්කරස්තාවන්ට ගොඩක් කොට දෙනවා තියෙනවා. අවුරුදු 30ක යුද්ධයක් කරපු ජාතියක් 27000 ජීවිත දුන්න අපේ පොරොන්දු. උඩිගාරට නෙමෙයි 27600 කිස්සවුරුදු ඒ මේ රසවාදයේ පරාජය කරන්න සිංහල ඉලන්දාරි සිංහල ඉලන්දාරි 27600 කරගෙන මුස්ලිම් මිනිස්සු හමුදා වෙතද ලැබුණ 90% ඒ විද්‍යාසයට එහෙමයි මේ අරගෙන එතකොට දැන් අපිට ලොකු ගැටලුවක් මොකද්ද රට පිළිබඳ ගැටලුවක් රටේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් එකට අල්ලපු වැඩේ හිතුව මිනිස්සු අපේ මරාගෙන නැහැ නේද ප්‍රධාන ආගම් හතර බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් කියලා එක ගෙදර කාමර විතරගෙන නැවතුම් කරපු ජාතියක් හැබැයි අපි ඒක කරදු කරමුද අපි සැලකිලිමත් වෙන්න ඕන අපි පෙළගැහෙන්න ඕනේ එක පැයක් නැතුව මම කියනවා එක මිනිත්තුවක් නෑ අපිට කල්පනා කරන්න මේක පරද්දන්න නම් එකමුතුකම සමගියම බලය කරගෙන ආයි පොඩ්ඩක් මේකත් නොගෙන වැඩ කරන්න වෙනවා මේ උමත් අන්තවාදී කරන්න. ඒ උදාහරණකින් කිව්වෝ මේ රට අපේ ගේ කියලා හිතමු. ගේ ඇතුලේ කාමර හතරක් පහක් තියෙනවා. ගේ ඇතුලේ කාමර හතරක් පහක් තියෙනවා. ඒ මාගේ ගෙදර මහ සාලේ අපි නේද? ප්‍රධාන උවසක් අපි මහජාතියේ එක නැත්නම් ප්‍රධාන ජාතියේ එක අපි අනිත්‍ය කාමරවල ඕන ඕන පාට දාගෙන ඕන ඕන කවිඳුන් දාගෙන ඕන වර්ගයේ කයි එකක් අල්ලගෙන අනිත් ජනමත අපි දැන් ඔක්කොම ඉන්න එක විතරද සිකුරාදා කොටසක් නමතුන් කරනවා ඉදිරියට කතෝලික පල්ලිය යනවා බෞද්ධ පෙරහැර කරනවා ආදිවාසීන් ඉන්නේ මේ ඔක්කොම එකම ගේ ඇතුලේ ලස්සන සංස්කෘතිය. ඒ කියන්නේ සංස්කෘතික විවිධත්වය. ඒ විවිධත්වය හරි ලස්සනයි. සංස්කෘතික විවිධත්වය. ඒකට අපි හරි කැමති. අපේ පෙරහැර වගේම මේ පෙරහැර ලස්සන. එතකොට එහෙම විවිධත්වයක් එක්ක ගොඩනැගුණු ජාතිය. ඒ ඔක්කොම ඉන්නේ ගේරනට දැන් විසගෝල සර්පේ කියන්නේ. සර්පය බලන්නේ මේ මුළු බිඳ ශ්‍රී ලංකාවද මේ විවිධ සර්පය බලන්නේ. ඊළඟ කතෝලිකද බෞද්ධද හිදුද මොකක් බලන්නේ. විසගෝල සර්පය දැක්කද? දැන් අපි මොකද කරන්නේ? හැමෝම එකතු වෙලා ඉස්සර මේ සර්පය දරා දාන්නේ පායි. ඇයි ඌ විසපිටද? විසසයික සර්පය මරා දෙන්නේ නැත්නම් ඌ හැමතැනම දෂ්ට කරනවා. එහෙතරක් කලේ සර්පය කටව දෝ කරනවා. දැන් විසගෝර සර්පය සමහර ඉන්නවා සමාදාන වෙන්න. විතර නාමනේ 80 මෙහෙමයි. ඌගේ දාන මොකද ඌ දන්නවා ඒක විසයි කියලා. හැබැයි ඉතුරු වෙන බිත්තර 10 15 ඉන්නේ ඒ බඩු දෙන්න. විසගෝර සර්පය ඒ නිසා ඌ කලන්නේ. දැන් අපි සමගි සම්බන්ධව විතරයි මේක තාන්න පුළුවන්. ඒ සමගියට ඉස්ලාම් මතවාදීන් මේක කළාට ඔක්කොම මුස්ලිම් මිනිස්සු එකට බලන්නේ නැහැ. අපි ඒක දේවල් ගන්නත් ඕන. අපේ රටේ ඉන්නවා ස්වදේශික සාම්ප්‍රදායික පාරම්පරික මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව. ගොඩක් මේ වෙලාවේ නිකන් වම් වම් කිය කිය ඉඳලා හරියන්නේ නැහැ. කෙලින්ම වම්බුදු කියලා මොකද වැඩේ? මගේ වැඩේට බහින්න ඕන. ඇයි? මේ සර්පයා
ඉන්නේ තමන්ගේම ධර්මය ඇතුලේ. ඒ නිසා ඒගොල්ලන්ට ලේසි අපි මේක බලන්න කලින් ඒගොල්ලන්ට පුළුවන් එක ගේතුන බලලා. එහෙනම් අපි මොකද කියලා ගේන්න ඕන? ආයෙත් සාම්ප්‍රදායික මාදිලා ඉන්න සදේශක කට්ටියත් එන්න, පාරම්පරික කට්ටියත් එන්න. අර අපි ගේන්න අපේ අත්තම්මලගේ බවුල් වල ලේ 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 වැම වඩන්න කඩාගෙන යන නොදී බලලා ආවම එක පැත්තකට ආයෙත් වැඩි පටන් ගමු තොපි ගියපියෝ. මේක ඇත්තට මොකද්ද? බලන්න හෝසෙල් කමිට බන්නවද නැද්ද කියලා. ඒකටත් මේකට එකතු කරගන්න. එකතු කරගෙන ඒකට තමයි දැන් කොයි කාද විශ්වයිද කොයි කාද නැති කාද බලන්න කොහෙද? දාල මේක. ඒගොල්ලෝ මේකට අපිට ගොනු කරගන්න පුළුවන්. කෙලියෙන් දුවොත් අපිට උනේ ගෙදරකට ගෙදර තාප්පෙක් නෙවෙනවා වගේ ජාතියට නායකයෙක් හරක් පාරේ යනකොට බලන්නකො හරක් කරලා නායකයෙක් ඉන්නවා. වැක්තොන්ට තාම නායකයෙක් ඉන්නවනේ බලන්න මේ නායකයාගේ පෞරුෂ වැඩි නායකයෙක්. අම්මප හාමුදුනේ රටේ නායකත්වයට හොඳ ඒ නිසා. මේ හැම සිද්ධියක් ගැන මොකද කියවනවා? ඉස්ලාම් ගැන කතා කරන ඉස්ලාම් ගැන දන්නවා. ලැයිතේ හාමුදුරනේ මම අපේ සමහර නායකයෝත් එක්ක කතා කරලා. මාත්‍රසයිතුවේදී ජාතියකට නායකයෙක් ඉන්නෝ ඒ පාසල ගත්තොත් නායකහන්තේ පාසල නායකයෙක්. අය හාමුදුරුවන්ට පිටින්නේ ඉතල හේතු කරලා තනත් හාමුදුරුවෝ දන්නෝ පොසල් දෙයක් තනත් දන්නෝ හොරෙන් අපු විදියක් කරනවා නම් ඒකත් හාමුදුරුවා ඒක තමයි නායකය. පන්සල නායක භාරකාරයේ අධිපතියෙක් නැතිවුණොත් මේ පන්සලේ කෑම මෙහෙම දැරගෙන නැහැ. මේ මේ ලයිට් මේ ලස්සනට දීලා මේව ගලවයි යනවා. ගෙදරක් වුණත් මෙහෙම කරන්නේ ගෙදර තාත්තෙක් වුණොත් හරියටම අයියට ගෙදර පිරිමියා නොවන්ජලේ වුණත් කොහොමද දැනි දුස්සක් යනවා දරුවන්ට අතද ගෙදර සාමයවත් හැකේ නැහැ ඒ වගේ මඩට නායකේ නැතුව කොල්ලා දැන් අපේ මුළු සංස්කෘතියම කොල්ලකා ඒ සංස්කෘතිය සිංහල සංස්කෘතිය අර බලන්න බල මොසලේ පතෝලිකයි කොට කියන අර බලන්න බල මොසලේ ජයපුර පිටු වාගේ කවිපන්ත එතුමා ලියන තියු සටහන අnder අපේ හාමුදුරුවෝ කිව්වේ මල්පැලේ පන්සලේ උපන් මල්පැලේ පියතුමා කියලා කිව්වේ ඒ තරම අපිට බද්දයි අපේ සංස්කෘතියට බද්දයි අදත් නැහින්නේ මේ රට මැත්තේ කියලා කවිලුවේ හාමුදුරුවෝ කියන තේන තේන හැම තැනකම මහල් දාගත් තැනියන් කියලා කිව්වේ අපරාධ අපට සමග වෙන්න ආයි මොකද තොන්දේසි තියෙන්නේ අපට වෙන වෙන්න තියෙන මොනවා හරි දුර්වලකම් තියෙනවා නම් ඒක ඔක්කොම නතර කරලා කිසිම කන්ඩිෂන් කිසිම තොන්දේසි අපිට එකතු වෙන පාඩම තමයි අර සාරාන් බෝම්බේ කියන්නේ ඒ සාරාන් කියන්නේ පාඩම තුලින් අනාගතයේ එවැනි තත්වයන් ඇති නොවෙන්න වැඩ පිළිවෙලක් හදාගන්න කටුව පිටියේ කොච්චරේ මඩ කලපේ සහ ස්ථාන 6ක ඒ පිපිරී නිසා ජීවිත අහි වුණු 300කට අධික 300කට ආසන්න දෙනවා යුක්තිය ඉස්සරහට අපිට තියෙන්නේ මේ අන්තවාදී පරාජය කියන කෙලෙහිම පල්ලි පන්සල් කියලා බේරයක් නැතුව අද මිනිස්සු
ඒ අරමුණටයි මේ එකතු වෙන්නේ. අපිට තේරෙනවා දැන් අපිට කොහේ යන්න බැරිද? රටේ පක්ෂවල නායකයෝ විදියට පක්ෂවල න්‍යාය පත්‍ර තිබුණා. ජාතික න්‍යාය පත්‍රයේ විදරනවා. පක්ෂවල විනය නැත්තා. රටේ විනය විද පිළිුණා. පක්ෂ ප්‍රතිපත්ති ගැන උදා ගන්නවා. ජාතික ප්‍රතිපත්තියක් නතර වෙනවා. අවසානයේ ඒගොල්ලන්ටවත් යන්නේ මම හොයාගෙන බැලුවා අද අනාථභාවයට පත් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ප්‍රාදේශීය මට්ටමින් නගර මට්ටමින් ගම් මට්ටමින් වැඩ කරපු එල්පීඑල් මන්ත්‍රීතුමනි කතා කරන්නේ ඒ ඉලංගාරී ඉන්නවා. අද තමයි ගම්බින් වල දේශපාලනයේ අසුරවාගෙන බැරි වෙලා තියෙනවා. ඒ මිනිස්සු බැනුම් කරනවා මහ මුත්‍ය වැඩි වෙනවා. රටේ ජාතියේ නායකයෙක් නොමැතිවීම නිසා මේ ජාතිය අයහැරෙයි. ලෝකයේ හැම රටකම මේ ජීවිත විවිධ ජනවර්ග දැන් බුරුමිට ගියොත් බුරුමේ ඉන්නවා ජනවර්ග 137 බුරුමි මියන්මාර් ඉන්දියාවට ගියොත් අසල්වැස් ඉන්දියාවේ ජනවර්ග නැත භාෂාවල 450 කෝටි සීට් වැඩි ජනවර්ග ලෝකයේ හැම ජනවර්ගයකටම රටක් නැහැ. ඒ හැම ජනවර්ගයකටම තමන්ගේ කියලා ගොඩනගපු සංස්කෘතියක් නැහැ. ඒ වගේ ජනවර්ග ලෝකෙ 7000ක් කියලා. හැබැයි ජාතිය කියලා කොටසක් ඉන්නවා ලෝකෙ. ඒ ජාතිය බොහොම අපලස්සයි ගණන් කරන්න පුළුවන්. ජාතිය ජාතියක් කියලා කියන්නේ ඓතිහාසිකව ඒ ජාතිය විසින් ගොඩනගපු ශිෂ්ටාචාරයක් හඳුනගන්නවා නම් ඒ ජාතිය විසින් ගොඩනගපු සංස්කෘතිය පවතිනවා නම් අන්න ඒ ඉතිහාසයේද සංස්කෘතිය සහ ඒ ශිෂ්ටාචාරය ගොඩනගපු එකට වගකීම උදවිය තමයි ජාතිය. දැන් අපි මේ කරගෙන්නේ මේ ජාතිවාද සැලෙන්නේ අපිට දැනෙනවා මේක අපේ යන්නේ කියලා. ඇයි? මේක මේ සිංහල භාෂාවක මේ භාෂාව කතා කරන ලෝකෙ කොහෙවත් නෑ නේද ඇයුනේ? මේ භාෂාව කතා කරන්නේ මේ කුචි දූපතේ විතර. අපිට කියලා කොරණක සංස්කෘතියක් තියෙනවා. අපි ඒකට කියනවා සිංහල බෞද්ධ සංස්කෘතිය කියලා. ඒ හැවට කතෝලිකයෝ වැඩුණා, අනිත් අනිත් අය වැඩුණා, සියලු වර්ගයේ උපසංස්කෘතියෙන් හැදිලා. අපිට තියෙනවා ඓතිහාසිකව ගොඩනගපු ශිෂ්ටාචාරය. ඒ ශිෂ්ටාචාර අපි කියන්නේ වාරි ශිෂ්ටාචාරය කියලා. අපේ ජීවිත ඓතිහාසිකව ගොඩනගලා තියෙන දැවම ඔයත් දන්නවද? වැව් 64000ක් කියලා මේ ලන්නේ. වැව් 64000ක්. කඩේ වතුර දුවයි. ලාංකික බෝතලේ 60යි. ඒ වතුර බෝතලේ 2000කට ආවා. වැව් 64000ක් කියලා රටේ රුපියල් 4500 මානුකලව කණ්ඩායමනි නොදකින් මේ බාර ගියනේ. දැන් වැටහතරදාහක් රට මැද රටවලේ නූද කන්නේ එම්බාම් කරපු මානු. දැන් වැටහතරදාහක් තියෙන රටේ මාසෙකට 10-12ක් මැරෙනවා පීනන්න බැරුව දියේ ඉඳලා. හරිනම් ලෝකේ හොඳම පීන ඉන්ෂුරේනේ උන අපේ රටේ ඉන්නේ ඉලක්කයක් දීලා තිබ්බරා නේද? මෙහෙම දැන් අරු වර්ල්ඩ් පනාද මේ රම්බලක්ම කියන්නේ ස්විමින් පූල් වල පුරුදු අපි වැල් පොකුණු වම්පුණු ගාංගා උඩට 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 ගිනන්නේ ඒ වගේ නේද? එතකොට අපි දියුණු ශිෂ්ටාචාරයක් තියෙනවා, දියුණු සංස්කෘතියක් තියෙනවා. ඒක ගොඩනගන්නේ සිංහලයේ. අතෝරේ කතාවක් නෑ.
Kalau pete kita dah jadi hamba kalau dah bilang itu, dia kuli gaya dia. Ya, mana tu dia? Ia pasien ni. Nah, kalau mana kita pasien. Butuh apa? Pat lawan apa? Ada ni dia ni. Jadi macam ni apa? Istri lo, mister lo ni apa? Amal lo ni apa? Bukan sahaja orang ni, kata ni ni apa? Kata ni dia ni apa? Nah, yang orang tu juga. Istri lo ni ada yang lain. Mami, kata ni, dia ni. Ok, mahal tu dia pernah rasa. Kenapa ni apa? Ini tu ni hari. Bukan sahaja ini sape, sakti itu ni dengan sama ini. Adik ni biru orang itu mana? Itu tu. ये इतिहास से जाति या गैनर हटाने वाला कोटला दिए हो, सेल्फी वाला कोटला दिए हो, गले कोटला दिए हो, इनके डॉक्यूमेंट के आगे दिए हो, वहाँ सेल्फी वाला दिया था वो क्या? ये आइडिया ये ये गले कोटाने के लिए ये इतिहास से कतार डालो, मेरा तो सीन है, मेरे लाल लोटी इतना गलत है वापिस फेरा राजा दारू सीगरी हाथों सीगरी काश पर आउट की दा दुबारा पेन ने दिन अदा सीगरी की लपोटने का कार्य सीगरी इस तक की जरूरत ना से दिया तो ना खाला वाला तो दाम से इधर कुछ चल देखा किए ना तुम्हें आउट तुम्हारे पार निकाल लो कि तुम्हें निकाल कर दो ऐसा ही मेरा परिस्थ ये जात या अगर तीरा रहे ना देखो बाला तो दूर ले रहे हैं मिच्छर मारा उनके प्रहार है क्या लगा मायरा सही है ये सिद्धि रहने पर मगे पापु वावर ने वो तो मगे प्रहार ये दिला साहब तेरी दिला साहब तेरा है कहीं और तो पहाड़ तो सड़क कर दी ना मेरे सिया तो साफ भी ना पड़े एक दान देवर काम सिया देखा तब इलिगला रहने में तो आप दुख भी नहीं हो दिला साहब तेरे दिमाग युवा मान सारे चावल तियरा सारा के लिए भी नहीं के पराते सुफी मुस्लिम मिनिस्टर के सरोकार ना अभी आप दारे के लिए मिनिस्टर का भारदीन करना वीडी सटा करने लिया मैंने मैं यहाँ पर दाव से कोण आपकी पहला जाना था ना सिद्धि बाबू साहब अब्दुल रहमान के अधीन में मैं भी यहाँ पर विद्वान करना था ना आईएसआई स्पंदे क्या कारण है उदाहरण मैं सारा मात्रा को डालता तेज करना दिला सारा दिल्ली अपने जाते वाले आउटसर मैं के किनारे धंधा करना उन्हें तो मैं अपने चोर ना करूं एक पेंडल दी कोई दी दिगर पेंगल दिया कर लेने इसाबु दिया बार नहीं पेंडल को खाबु दिया कर लेने एंगल दिगर कोई काई अतः उस समय ठीक है माई पे निकाय थियोर बनाने का निकाय आधे के लिए आधे दबाने का खाने में तीन लोग अदर न्यूज़ में गले पे देश पार अदर तीन में मेन पास से विशद दिए सहाय मगर पैर गाल में क्या बैठे हो? मर किया ना तो वालों ने मेरा मार्ग में ना प्रभाव रे दील थी दी समाज के माँ भी रोते हैं ए मून मोहन रे आवाज़ ही बैठा गोल की तो मैं तुम मोहन है मंदिर का एक ऐसा चीज़ किया माँ मून मोहन एक का कहना दीर तो अगर ना मैं मुस्लिम समाज में अहम मत कर दो ना मुंह की तो मोना वाचन तो किया नहीं होना किया नहीं होगा याको अपने की तरह तीन दुकान ना भी मिला लगभग लेकर आएगा हाँ ना अलग भी लेकर आएगा तो हाँ ना बोलते हैं मगे क्या निकाल दिया था मुंह तक ये मोबाइल किताब ने बैठेगा उन तक किताब ने बैठने वाला कमांडे उन्हीं वाले वाला कमांडे वो भी हमें एक और क्यों एक जाति का तीन तो तीर ने गैरी में तो जाति का नायक है
පක්ෂවලට ණය වෙන මේ පක්ෂ විසින් අරගෙන දේශපාලන ක්‍රමයක් නිසා දැන් ඉතින් මේ බල්ලා අනන්නේ නැටින්නේ රෝගියා ඡන්දයකට ලෝභකමේ ප්‍රේතකමේ මේ වගේ ක්‍රියාවකට තියා ගන්නවා නම් ඕන අපරාධයක් කරන ඉඩ දීලා හැබැයි අද දරුවෝ දරුවෝ කියන පිටට බලන්න නමුත් හාමුදුරනේ මේ අපේ පරපුර රහින මේ දුප්පත් මිනිස්සු මේ මිනිස්සු මෙයා එනිසා මේ මිනිස්සු රැගෙනීම අපේ වලදීමක් නිසා හාමුදුරුවෝ විදියට දැන් අපිට සිද්ධ වෙනවා මේ වලදීම අපට ගන්න මොකද මේ වලදීම ජාතික තීරණ ගත හැකි නායකව හදාගන්න ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් හදාගන්න ඒකට දැන් අපි වැඩ පිළිවෙලක් පටන් ගන්න තියෙනවා ජූලි මාසේ 7 වෙනිදා මහනුවරදී එළිදා කරනවා. මට විශාල ප්‍රමාණයක් හාමුදුරු මහනුවරට වැඩම කළා. අපි ආරාධනා කරනවා මේ ඉලක්කාරී ડોක්ටර් නුවරෙන් එළිදා. ඔයගලගේ අපිට කියන්න ඕනේ අපි මහන්සියෙන් ඔයගලගේ ඔයගලගේ දරුවනේ උන්ට රටක් ඉතුරු කරන්න ඕන. අනිත් ඔක්කොම දෙක එක තමයි රට. රට කියන්නේ මේ මහා පොළොව මේ පොළොව වෙන වෙනම වගේ මේ ලොකු වෙන්නේ නැහැ. ඒ මොකට පාදලේ වෙනවද? මේ විලා වයින්ව. මේ භූමියේ මොකක් ටිකයි? මේක බේරගන්න ඕනේ. ඒ නිසා තමයි ඉස්සර සංස්කෘත පඩිය කිව්වේ ජනනී ජන්ම භූමිස්ස ස්වර්ගාධිපති අරියසි කියලා. වදපු අම්මයි උපන් බිමයි ස්වර්ගයට කොනකට වගේ තමන් වදපු අම්මට යම්සේ ආදරය කරනවාද ඒ වගේම උපන් පොළොවට ආදරය කරන්න කියලා කියන්නේ. ඇයි මේ රට නෝ පෙළන වගේ දැන් අදලා අපි එංගලන්තයෙන් සිංගප්පූර් වෙනම් කරගත්තට පස්සේ සුද්දු හන්ද උරට සම්පූර්ණයෙන්ම යටත්ලා අනු රටම සුදු අධිරාජ්‍යයට යටත් වුණාට පස්සේ පෘතුගීස් සහ ලන්දේසි ජනප්‍රගත අවස්ථාවල මේ රටට ආව විවිධ ජනවාද විවිධ දේවල් වෙළඳාම් වලට ආව පාරවල් වලට වැඩ කරන්න ආවා තව විවිධ විවිධ හේතු නිසා විවිධ ජනවාදට ආවා හැබැයි ඒගොල්ලෝ කවුරුවත් මේ රටින් ගියේ නැහැ ඇයි අපි හොදද කලකට කන්න ඕන විතරක් නෙවෙයි අපි ගෑනු බීලා සම්මේ බලන්නේ ආරම්භක සත්‍යය අපි ඒක ලෝභකම් කරන්නේ නැහැ ඉතින් අපි මොකෝ කියලා අපි හිතියා ඒ රට ආව මුදලිය රටදාගේ මේ අපේ ගෑනු තරම් මෙහෙම පැලකටියක් දැන් අපිට ජාතිවාදී කියන උදෙලෙකින් අපි අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා නේද මොකක්ද ඇත්තම සිංහල මිනිස්සු ජාතිවාදී වුණා නම් අද මේ දෙමළ ප්‍රශ්නයක් නැහැ ඇයි අපි 170ක් සිංහල අපි ගිහිල්ලා දෙමළ ගෑනුත් අපේ කර ගත්තා නේද වැඩි ඉවරයි මෙච්ච මේ සිරිපාලය කියලා හදන නම් යට මේ ආය මොකක්ද මේ දෙමළමත් යන්නේ අපි කියන්නේ කරුණා පාලනය මොකක් හරි කියලා එනම් මේ ප්‍රශ්නේ මුස්ලිම් සමාජයේ ගෑනු ටිකක් පයගෙන තොපියාව දිහා කියලා අපේ කරගත්තා සාරාල වගේ උන් කී කරන්න හම්බෙන්නේ නැහැ මේ. දැන් අපි එහෙම කළාද? අපි එහෙම නොකරපේ වරද නේද මේ? එහෙම කරනවා නේද? වැරදි ඒක නේද ජාතිවාදී කියන්නේ? දැන් අපි එහෙම කළා කියනවාද? දැන් අර කවදාකවත් මේ කතෝලික සමාජයෙන් මේ නායක හාමුදුරුවන්ට අපට කිසි තරක චෝදනාවක් තියෙනවද? අනේ මේ හාමුදුරුවෝ මේ කතෝලික ගම්මින්වල ඉන්නවා පන්සල් තියෙනවා මේ හාමුදුරුවෝ වෙවිලා මේ බෞද්ධ ආගම ගන්න අපේ මිනිස්සු කරේම චෝදනාවක් තියෙනවද කොහොමද? නෑ. අපර කොහෙවත් ඉස්සරහ ඉච්චර මේ වතුරේ මිනිස්සු ඉන්නවා. සමහරේ වතු පාලනය කරන සිංහල උදවිය නිලධාරි කවදාකවත් කොන්දේ චෝදනාවක් තියෙනවද? මේ හාමුදුරුවෝ මේ වතුරේ මලෙන් වලට නම් ඉන්න පාතන දෙවල මිනිස්සු බිඳු ආගම ගන්න බුද්ධ ආගම ගන්න කියලා නෑ චෝදනාවක් තියෙනවද? නෑ. කොහෙවත් මුස්ලිම් ගම කිරු මේක නෑ. හැබැයි දැන් අපිට මොකද වෙන්නේ? හරිනම් වෙන්න ඕන 170 විසින් මේ 130 වෙච්ච දමිල සහ
මුසල්මාන් නම් කියලා යන්නේ මේ වියුත් යකෝ දැන් මේ යනි පැත්ත හරිනම් මට පේන්නේ මම කොසල් ජාතිකේ මේ මේ කොසල් රජුගෙන් හිල් දාසිය දිනන අය කියන්නේ සර්පයා සාමාන්‍ය සර්පයා තමයි ගෙම්බු කියන්නේ කොසල් රජු රෝහියෙන් තනිනවා ගෙම්බට කෙනෙක් සර්පයා කියනවා දැන් මෙන්නේ ඒක නෙමෙයි අර ජාතික තීන්දුව ගන්න කෙනෙක් නැති හින්දා දැන් පහුගිය අවුරුදු 7 5 7000 විතර සිංහල කෙල්ල මුස්ලිම්වද ඒ මුස්ලිම්වද හැරී ගියා මැදිස්ත්‍රාණ 200ක් විතර පිළිවෙල දෙන ලංකා ඒ වෙලේ කියන්නේ දවා සෙන්ටර්ස් මැදපෙරළේ 80000කට මුස්ලිම් කරලා තියෙනවා දෙවල විශ්වයේ ගණන් නැහැ කෙලවරක් නැහැ දරුවාදල ෆැක්ටරි දිනවා ෆාම්ස් හදලා දිනවා ඒ පරිමාවලිය තියෙනවා තට්ටු හතරයි ගෑනු 20යි ගිරිණි හතරයි ළමයි 85යි කොහොමද ඒක ළමයි 85යි ඒවලි ඉස්සර අපි හවුරගෙන තියෙනවා හරහා ඕල් සිලෝන් සලා කවුන්සිල් කියලා එකක් ඒ වැඩේ පිළිවෙලට සල්ලි කොම්පද අරක ලෑම් පාන්දියක් විතර හරක්ම තියෙනවා පහක් නතෝරන්න දෙක මේ රටක් ගරු සම්පත් තමයි රටට යකෝ මොන හරිලෝ යන සීමාවක් තියෙන්නේ නේද දැන් මේ ශාලාවට දැන් මේ එළියේ ඉන්නේ මේ ඉන්නේ ඉඩට ඉන්නද දැන් මේ සෙලකගේ ශාලාවට ඔක්කොම පිරුණු මොකෝ වෙන්නේ කලන් දෙයයි දාඩි දාන ඉන්න බෑ ගමේ එක 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 ප්‍රශ්න කොච්චරද ඇයි ඉතරනේ කොට තරබෙන කොට නේද ඒ වගේ දෙයි හාමුදුරනේ රටකට ඔරොත්තු දෙන ප්‍රමාණයක් තියෙනවා ඔලුගිඩි වුණා ප්‍රමාණය ඕන වරකට ඇයි දැන් මේ අම්මල දන්නවනේ කොච්චර කිරි දෙන්න ආසමන දරුබැටියෙක් දැක්කහම ඔය කණේ කිරි ඔක්කොටම දෙන්න බෑනේ කියන්නේ දෙක දෙක වරුදු වෙනකොට දැන් ඒක කිරියේ නැහැ කිරි හරි එහෙල ප්‍රමාණයක් තියෙනවා කිරි දෙන්නත් දෙන්නේ නැහැ කන්න දෙන්නේ නැහැ ඒකේ මොකක් රත්ති අරවල කියලා නේද ඔය කිරි කඩම වෙන්නේ පිළිද ඉහැරේ උනේ ඇයි රත්ති වේදේ මේ අම්මගේ තන ඉතිරි දැන් කන්නේ උන්ට කන්න වෙලා උන්ට බඩ හදාගෙන නැග හදාගන්න හැබැයි මේ මේ ඔළුව හදාගන්න නැහැ අපේ ගෑනු ඒ වෙනකොට දුරයි. ඒක මම දෙ කියන්නේ ඇතුලේ මේ මහා පොළවේ තියෙන වතුරක් සේ. ඒ වතුර බොන්න බොන්න මේ උරුමක් හදනවා කරගන්න. නැදේ කයි දනාලි විතුමා කියනවා තව අවුරුදු 20කින් ඔක්සිජන් පැකට් ගන්න වෙයි කියලා කාලේ. තුන් වේ වෙනවා. ඇයි තියෙන්නේ? ස්වාමී උරුම කපන්න දීලා තියෙනවා වලපත් මිල්පත් ලොමන්න රොමඩ කලකෝ අපාගෙන කපාගෙන අපේ උන් ගිහිල්ලා දැලේට ගිහිල්ලා දත් ඇල්ලලා කරුවා ඌට දෙවෙනි උස්සගෙන වන ජීවි බණත අරුණ පණක් නැහැ අදාළ නැහැ පණක් අපේ උන් දැන් මේ හෙල්මට් නැතුව ඒක ධර්ම නැහැ ඒක ඔක්කොම ඒ පොලිස් සාන්තුන්ගේ බඩන් වල එන්නේ මොන මොන බලන්න දෙන්නේ නැහැ අපේ උන් හෙල්මට් එක අරුණ දාන්නේ හැබැයි මුඳ පණ නැහැ ගිහිල්ලා අරුණ අර උස්සල බලන්න ඇයි මානසික මිනිස්සු වෙද්ද උස්සම මේ අරමුණ කව කවද තියෙන්නේ? උඹ බලන්න එකම රටක මිනිස්සු දෙවිදියකට වැඩ කරන විදිහ. දැන් අපි මේ ලංකාවේ අරගෙනදී මම දන්නවා මූ ඕනම් මාව පාර්ලිමේ දුනි ලතරා දෙකට බැහැ කි කියන වෙනස්සව උන්ට පහක් දෙන්න මොනිට කරවත් දෙදහන්නේ. අම්මට දෙන්න. ඔබ උන්ට බැරිද? හා? ඒ එකම දිනකන්නේ එහෙම තමයි ඉන්නවා මේ සුද්දෙක්ගෙන ඉන්නේ සාපිය දුරට එකගේ කාර්ය ඉන්නේ ළමයි ඉතේ 13ක් විතර වැඩි ගියා දැන් මේ ගන්ධාරේ විතර 11 තෝරේ මාමිලා යෝධකට අර විතරන්නේ එහෙම තමයි අපේ ගමේ පොල් වල මහා කරන්නේ
අපි එකට හිටගන්නේ
බැලේලානේ ගෝ ඉදිරිපත් කරන පොත කඩාගෙන හොතලේ මාත්‍රීතුමා මුතුමාට 5 ලක්ෂ 5 විතර දුන්නාම ඇමතිතුමා මේක ඉතින් අපිට ඇත්තම ගන්න කර ඉන්න බැ. ඒක නිසා අපි ඉන්න මේ ක්ෂුණාංශය ඇවිත් ඓතිහාසිකවට පවරන තියෙනවා කීම ඒ ඓතිහාසිකවල තියෙන තමයි මිත්‍යා දෘෂ්ටික සංකල්පවලින් තමන්නේ සමාජය ආරක්ෂා කරගන්න. බුදුහාමුදුරුවෝ කියනවා මිත්‍යා දෘෂ්ටිය තරම් භයානක පාපය තවත් නේ කියලා. බලන්න ඊබ්‍රාහීම් කොල්ල දෙන්නට සාරාන්ත ඒ මිත්‍යා දෘෂ්ටිය නිසා නේද? බලන්න කොහොමද දරුවෝ ගැන මොකද තිබුණේ කියන්නේ? මෞසේදී දරුවෙක් තියාගෙන නැරෙන් අම්ම කෙනෙක් ඉඳලා කොහොමද කියන්නේ? දරුවෙක්ගේ බර පයින් ගහන්නේ ජීවිතය තියාගෙන මාළුවේ බලන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන භයානක බුදුහාමුදුරුවෝ අවසන් දීලා තියෙනවා ඒ මිත්‍යා දෘෂ්ටිය දුටු දැනමමනේ පරාජය කරව. ඒ නිසා අපේ නියමවල කීම ගැන දේශපාලනයෙන් බල කාටවත් එළිදී කරන්න බෑ. ඒ අයිතිය ඓතිහාසිකවට පැවරිච්ච එක. ඒ ඓතිහාසිකවට පැවරිච්ච එක. ඒ පෞගේ කාලේ සංග බලයේ දුර්වල වුණා. ඒක ඇත්ත. දුර්වල වීම නිසා තමයි දැන් අපි කතා කරනකොට මිනිස්සුන්ට ඒක හරියට දැනෙනවා. දැන් අර මහානාමතු ඒ අතරමේ කුරන් වල මම රකමැති නම් දැන් නායකන්නේ අපේ නායක වහන්සේ ඉන්නවා. වලවත් දා සීලා දියසී. මේ කොල්ලෝ අගේ ආසරයි. ඊනෝ සඳරන් ජුරේ කිය. හා මේ ධාමේ තමුන් ඉන්නවද? එහෙම වෙන්නේ ඇයි? කෝකේ කාලේ ඒ සංග සමාජයේ තමයි දුරු. ඇත්තටම ඉන්න කතා කරන හාමුදුරුවෝගේ හිියක් තිබුණා. ඒත් අපි මේ සත්‍යය කතා කරන මිනිස්සුයි ඒ සත්‍යය අහගෙන හිටියා. එහෙම කලේ දේශපාලනේ මම අද වගේ කියනවා කියනවා මේ ප්‍රශ්නේ निराකරණය කරගැනීමටත් සියලු බැරිය තමයි වෙන්නේ. මේක निराකරණය කරගන්න බැරිදක් කරලා ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන්නේ අපි විශ්වාස කරන දේශපාලන නායකයෝ. උන් අපේ සමාජයේ දවිල එකක් කියන අපේ නොබෙල් සමාජෙ ගිහිල්ලා උන් එක්ක මේ මේසේ කාලු උදේ දාලා උන් එක්ක වෙලෙයක් කතා කරා. මගර තියාගන්න වහක්වාදී නැමති මේ විස බයන්නේ. වහක්වාදී කියන්නේ මොකක්ද කියලා කියන්නේ මගේ ඉස්ලාමයේ කතා කරන්නේ මම වරුවක් වෙන්නේ දවස් සතියක් ගියන දොස්තර කියන කතා කරන්නේ. ඒක කාරණේ නිකන්ද මේ අපි මොකද කියලා හරියට වුණා නිකන් අද ඒක නෙමෙයිද? හාමුදුරනේ භයානක දෙයක් තමයි නායකයන්නේ මේ වහක්වාදී ලෝ පාවිච්චි කරනවා කියලා. සිස්ටම් එක ස්ට්‍රැටජි එක උපායක් තියෙනවා මුලින්. ඒකට කියන්නේ කකියා. තවත් මේකේ නිරෝධයකට කියනවා අල්ප කකියා. අල්ප කකියාව කියන්නේ අන්‍ය සමාජයන් රැවටීම මුලා කිරීම අන්‍ය සමාජයන්ට වංචා කිරීම. ඒක තමයි අල්ප කකියා. ඒක නිසා හරණීය ශෝක දන්නේ නැහැ. හරණීය තුනක ඔක හැම හැමකටම මොකද මේ කතාවක්. ඔබ කොහොමද කියලා අල්ලාගේ අවකීර්ණ බයවක. දැන් අපේ ඉන්න දේශපාලන නායකයෝ සමහර මුස්ලිම් නායකයෝ ඉන්නවා. උතක සල්ලි සම්බ කරගන්න අපේ අර ගොන්තලියෝත් එක්ක ගිහිල්ලා ආයතනවා කොහොමද? බර මොකද දුක් දෙක උඩ කොටසට ඇදලා. සෑ උඩ උමසෑ දුදේ. අපේ කතියාවනේ හොකටට කතියාවනේ. අල්ලාගේ රවට්ටන් කරන්නේ නීහලක් වාදේ. අලුත් එක දී කොටසට ඇදුණා. වල්ලුර කොස්සෑ දුදා. බය
ඔය ලොකු පොළු කෙලිපෙන්නේ නැහැ උන්ට. එතකොට දැන් ලොක්කෙක්ගේම අහන්නත් ඕන. ඒ ලොක්ක DI කරන්නේ කියනවා මෙන්න මේ පයිඩේ කරලා අර හාජ්ජියා ගැන ආපද ඉන්න උඩ ඉන්න කොමිෂන් වල කරවල වෙනද කියලා ගන්නවා අර දේපාලන මහතුමා. ඌවකටත් කියන මේ දේවල් ඔක්කොම මාතෙන් පෙරගස්සෙන් කරලා වුණේ මල්ලුන සුදුනෝ මේ මායෙක නෑ ඌව හෙලෙන්නේ නෙමෙයි. ඉන්වෙස්ටිගේෂන් ඉවරයි. මේක තමයි අපි දැන් මේ මොහොතේ තියෙන ඇත්තේ. ඒ නිසා මේ හැම දේශපාලකයෙකුම තියෙනවා කැලෑව. අපිට මේ නැති. ඒ වයිට් පාස් වගේ කරන මත්ද්‍රව්‍ය කියන කුඩුකාරයෝ, ගඩලකාරයෝ මේ ඔක්කොම අපරාධකාරයෝ හැමෝම මේ කැලෑව. මු තමයි හිතන්නේ. නැත්තම් මේසා විසාර මුදල් බඳවා කම්පණියෙන් කොහොමද? සයිද මරුව මිලියන 1000ක් ලක්ෂ 140ක් 5000ක වල මිසක අපි ඉන්නේ කොහොමද? ඒ මිනිස්සුන්ට උසම මිනිස්සුන්ට මාන්නේ 5000ක මිසකට පාවා දෙන්නවා. ඒ සල්ලි කොහෙන්ද? දැන් ඔයාලගේ තියෙන මුදල විතර අල්ලගත්තේ උගේ රුපියල් බිලියන 15ක් ඉන්නවා. වත්ත ඒක නිසා මේ ඔක්කොම සල්ලි එන්නේ මේගොල්ලන් කරා. මම කියවා මේ අනතුර තාම පහවද කියලා නෑ කියලා. මේ මගේ දේ තියෙන්නේ මේ ඉස්ලාම් මතවාදී සංවිධානවල ලිස්ට් එක. එක වාර්තාවක් තියෙනවා. ඒ වාර්තාවේදී කියනවා ලංකාවේ එක වහාවී සංවිධානයක් හදන්න එපා. සංවිධාන 50ක් හදන්න කියලා. ඒ කියන්නේ නායක 50ක් හදන්න කියලා. ඒ නායක පණමගේ සංවිධාන පණමගේ තියෙනවා. අර නොවේරු කුංජි සංවිධාන දෙක දෙන්නේ අරගෙන පොඩි සංවිධානයක් විතර තමයි කියලා. මේ ගොල්ලෝ කාම ඉන්නවද මේ මේ සංවිධාන? දැන් ඔයගොල්ලන් කතා දේවල් පිටපත් කිව්වොත් මේගොල්ලෝ පරිදුරේ කියලා තියෙනවා. මේ පරිදුරේ කියනවා යහියා සෙල්ලිගේ සලාස්. ඒකේ ලංකාවේ කියනවා මේ බලාගෙන මැරෙන පන්නේ බෝම්බ කරපු හදල මතවාද තුනක්. එකක් වහාබිසම. අනිත් එක සලතිසම. සලතිවාද. තලයක් කියනවා ඉහුවන් මුස්ලිම් කියලා. මේ තුනම දෙවියන් වෙනුවෙන් බිලි පූජාවට මරාගෙන බැලන්න කැමති මිනිස්සු. ඒ මතවාදය. අර පිටියේ තියෙනවා 12 වසර, 9 වසර, 8 වසර, 1981 ඉඳලා ඉස්කෝල වලට දුක් සිරස. මේවා අවුරුදු ගානක් ඉස්සේ ලියලා කියවුවා. සාකච්ඡා වලට ගිහින් කියවුවා. බලන්න ඒ නිසා තමයි බැරිද මේ වගේ කිවිස් උරස් කරලා බුදු සමුළු තියලා කෑගහන වේදනාවෙන් ඉන්න මෙන්න මේ වගේ දෙයක් කරනවා. කරුණා කරලා වැඩ පිළිලක් හදාගන්න නැත්නම් අපේ දරුවෝ මේ හිස් පිළිමත බොහොම කුපර නිඳයි. ඒක කියන බලක් වලදී සංවිධානය කරනවා ඊළඟ මේ පළාතේ ගම්පහ දිසාවේ මදසා පාසල් විතර තියෙන නායක හාමුදුරුවනේ කොළඹ දිස්ත්‍රික්කයේ 87යි ගම්පහ දිස්ත්‍රික්කයේ 55යි කළුතර දිස්ත්‍රික්කයේ 70යි බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ 181යි මේ 2014 වෙනකොට අපි ගලුවා කොහොමද තත්ියේ
How the මෙහෙම රිසර්ච් කරලා තියෙනවා වගේ ලංකාවේ සිංහල දෙකට දැන් මේ භයානකම කියන්නේ මේ ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා මරාගෙන මැර බෝම්බ හදලා ගෙන තියෙනවා මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා විපක්ෂ නායක අගමැති ජනාධිපති එහෙනම් මේ තේරුම් ගන්න. වීරත්වය කියන දෙයක් වෙන කලින් වරපාරකට කැපකිරීම කරන්න ඕනේ. මේ හැප්පෙන්නෝ අපිට මේ මහලු නැහැ පුදු. මේ සතුරු දලවලින් වහිනවා නේද තමයි. නැති වෙන්නේ මෙහෙ වෙන්නේ කැපවීම කියන්නේ ඒක. ඒක විශාල වේදනාවක් තියෙනවා පපුවේ. එකට එක විතරේ ඉඳලා මේක ඉවර කරගන්න. දදා සාහනේ අවුද්දේ දුදු සමුලවත් කියනවා ගම්පාලි කියනවා මේ මහරගමදි කියනවා අපි පොදුකල සේනාව සදාගත බෞද්ධයෝ වෙනුවෙන් මේ මිනිස්සු දැනුවත් කරන්න ආදරණීය කතෝලිකයේ උබලත් කතෝලික සේනාව නැත්නම් කිතු සේනාව හදාගෙන ඉන්නා යේසුස් තුමාගේ නමින් මේ අන්තවාදයට මුහුණ දෙන්න කියලා දදා සාහනේ කියනවා මේ සොසයිටි අතර එකතුවක් හදුවේ නායක ඒ වුණාම අතවසින් විපත දෙන්නේ මම ඔබට දැන් කියනවා ඉස්ලාමයේ කියන්නේ පිළිකා ඉස්ලාම් ඉස් කැන්සර් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඉස්ලාමයන් උ පිළිකා ඒ කියන්නේ බටහිර ලෝකෙ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඊළඟ ජනාධිපතිවරු ඉස්ලාම් මතවාදී වරද්දනවා අපි කොච්චර සම්මත නායකයන්ට ට්‍රම්ප් කරපු කතා ටික බලන්න YouTube එකේ ගිහින් ඔස්ට්‍රේලියාවේ ජුලියා ගිලා ෆ්‍රාන්සේ මහාජා ලුපේ රුසියාවේ ග්ලැඩිමිර් පුටින් අසල ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි මේ ඔක්කොම ඉස්ලාම් මතවාදී වරද්දන අවශ්‍ය ඒකද ඉන්දියාවේ ජනාධිපතිවරණයේ තියෙන හැම සතියකම දවස් 7 NDTV නාලිකාවේ පැය 5ක් කුරාණේ යන කතා කරලා එච්චර සඳහන් මේ කොලිත්‍යම් කියන මුස්ලිම් විශ්වවිද්‍යාලය එක ඡන්දයක් එක മന്ത്രി ආසනයකට මොඩි ආණ්ඩුව පිළිගන්නවා තාලි සුද්ධ හිඳු ජාතක හොඳ මුස්ලිම් විශ්වවිද්‍යාලයක් පාලනය කරලා මේ අන්තවාදී නෙමෙයි මිනිස්සු තේරුම් ගන්න එතකොට අපිට දැන් කරන්න තියෙන්නේ ඉස්ලාම් කියන්නේ කැන්සර් එකක් තමයි. හැබැයි ඉස්ලාම් වෙනුවෙන් පිළිගාව අර ස්වදේශික සම්ප්‍රදායික පාරම්පරික මධ්‍යස්ථ මුස්ලිම් මිහිරන් දෙන්නේ. ඒ මිහිරන් දෙන්නේ කරවලන්නේ. ඒ මිනිස්සු අතුවාගෙන තමයි කරන්නේ. හැබැයි එතනින් ගැලවෙන්න නම් මුස්ලිම් මිනිස්සු නියතමානීවද අපි අර ගානක් පස්සට ගිහිල්ලා අපේ සමාජයත් එක්ක එකතු වෙන්න. ඒ වෙනුවෙන් විශ්වාසය ගොඩනගා ගන්න. සාමාන්‍ය ලෝකේ රටක බලන්න මේ මගේ අතේ තියෙන්නේ ආචාර්ය පීටර් හාමන් කියලා ලෝක ප්‍රකට විද්වතේ 1978 ලියා පළවෙනි තිබෙන ග්‍රන්ථය ඉස්ලාම් යනු පිළිගාවක් කියන්නේ. ඒ සිංහල අවශ්‍ය කරන ප්‍රසීද මම කියන්නේ මේවා ඉලන්දාරීට ගැටුම් පදාරන්න කොලාහල කරන්න නෙමෙයි ශ්‍රමේශී ආඥාවෙන් බලද මිනිස්සුන්ගේ මේ සමගිය යුදා නෙමෙයි ගැටුම් හදන්න ෆෝන් එක අරගෙන අන්තර්ජාලයට ගිහලා ඊරස්සියා දුන්නන්න එපා මේ වගේ තොරතුරු රැස් කරනවා. අද යුරෝපේ බටහිර
දියු රටවල් වල ISIS සම ISIS එක ඇතුළු ලෝක රටවල් 52 කට පස්සේ තියෙනවා. මුස්ලිම් මිනිස්සු බලවත් වෙන හැම තැනකම ප්‍රශ්න සංවිධාන හදලා තියෙනවා. ඒ නිසා අද ලෝකේ හැම මුස්ලිම් මිනිහෙක්ම ත්‍රස්තවාදී නොවුණාට අහු වෙන හැම ත්‍රස්තවාදී මුස්ලිම් කෙනෙක් හැටියට නම් කරලා තියෙනවා. ඒකින් දා ඒ යුරෝපයේ තරුණයෝ අපේ වගේ මිනිස්සු දෙන්නේ නැහැ. පෙව මතල් ජාගත්තු බැනගන්නවා 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 ආවලේ නැහැ මේ නැහැ මේ උඹට. අද ඉඳලා අපේ ඉලන්දාරි ජාති කාරණයට කැපෙන්න තරුණ තරුණයෝ හැම කෙනෙක් මතල් ජාගත්තු ගිහිල්ලා අර යුරෝපයේ තරුණයෝ අද ISIS වල උසස්තර දෙන්නේ නැහැ යුරෝපයේ තරුණයෝ. ඒ කොල්ලෝ සොයන්න උන් හොඳ කරලා අන්තර්ජාලයට ගිහිල්ලා ඒ අන්තර්ජාල මෙවලම් පාවිච්චි කරලා අරෝගේ බැංකු ගවුන් බ්ලොක් කරනවා ඔගේ ෆේස්බුක් හැක් කරනවා විනාශ කරනවා පාරවල් නොම ගේනවා එවැනි දැනකට දෙපා වෙන්න සමම මේ කරුණටික කියන්නේ මේ තරුණ තරුණියන්ගේ දැනුම අවබෝධය සඳහා වැඩි දියට මේ වෙච්ච දේවල් නැති නමුත් මේ දැනුම එකතු කරගෙන ඉස්සලා සටන් කරන්න ගනි ජාති ආරම්භකට කැපෙන්න ගනි මේ බරව දාගන්න දැනුම අවශ්‍යයි. එබැතු ආවේගයකට අපි අර මෙරු වගේ ලයිට් රේඩර් විනාශයලා යනවා වගේ දැනුමක් නැතුව බරක් නැතුව ගැඹුරක් නැතුව අරමුණක් නැතුව අවිශ්වාසයක් නැතුව නායකත්වයක් නැතුව අයාලේ සටන් කරන්න ගියොත් අපි බාහිර දැන් ડોක්ටර් පීටර් හාමන් කියනවා slavery terrorism and islam කියන the historical roots and contemporary threat කියලා පොතේ නම් ඒ අවශ්‍යකම කියනවා යම් රටක මුස්ලිම් ජනගහනයේ 2% හෝ ඊට අඩුව පවතින තාක් බොහෝ විට ඔවුන් සැලකෙන්නේ අනිත් පුරවැසියන්ට තරජනයක් නැති සාමකාමී සුළුතරයක් ලෙසයි. 2% අඩුව පුරුෂයට අඩුව ඉනකට 2% අතරදී ඔවුන් අනිකුත් පීඩිත සුළුතර කොටස් තම ආගමට හරවා ගැනීම ආරම්භ කරති. බොහෝ විට මේ සිදුවන්නේ බන්ධනාගාර හා වීදිවල සෙන්සරවල කල්ලි ස්කල්තුයි. උදාහරණ දක්වල තියෙනවා ඩෙන්මාර්ක්, ජර්මනි, යුනයිටඩ් කිංඩම්, ස්පේන්, තායිලන්ඩ්. ඩෙන්මාර්ක් මුස්ලිම් මිනිස්සු 2%, ජර්මනි මුස්ලිම් මිනිස්සු 3.7%, යුනයිටඩ් කිංඩම් යුකේ වල මුස්ලිම් මිනිස්සු 0.7%, ලන්ඩනයේ තමයි භයානකයි. තායිලන්තයේ මුස්ලිම් 0.4%, දකුණු තායිලන්තයේ පිටපාත යනත් බැහැ හමුදාවෙන් හමුදාවේ කොටු දෙක තමයි පිටපාත යනවා. ඒ 0.4ක් කියනවා. 0.5 ඉක්මව පසු ඔවුන්ගේ ජනගහන ප්‍රතිශතයේ සමානුපාතික අධික ලෙස බලපෑම එල්ල කිරීමට සිදු කරයි. හලාලාහාර තමරතුල ඇති වෙළඳ සැල් රසදා අනුමාදීර බලපෑම් කර එතුළේ මුස්ලිම් ආගම 100% ආයතනවල රැකියාව බාගන්න මේ ආකාරයට කටයුතු සිදුවනකට තර්ජනය කිරීම සිදුවියද උදාහරණ දෙයක් රැක්සත් කරනවා. මේ 78 කියන දැන් අපට ආවේ නැද්ද? බලන්න තාම තියෙනවා. මුස්ලිම් ජනගහනයේ 10% ඉක්මව විට ඔවුන් නොයෙකුත් හේතුන් සඳහා චෝදනා කරමින් නීති අත්ගැනීම උත්සාහ කරති. ඉස්ලාම් ධර්මයේ ඉස්ලාම් ධර්ම සිදුවන හිරිහැරයන් ගැනීම තරජන කැරලි කෝලාහල කිරීමට පටන් ගනී. ඒක උනා පොලදවසල කාටුන් එකක් ඇද්ද කියලා ඇමස්ටර්ඩෑම් වල ඊළඟට ප්‍රංශයේ පැරිසි කෝලාහල කරලා බොහොම හුරු ඒ විදිහට සීල විසෙකෝ පසු සුළු දේක ලෙගසිම ජිහාද් මාෆියාවේ ආරම්භීම වෛර දේවස්ථානම අනේ ආගම ස්ථාන ජීවිතයේ වැඩි බලාපොරොත්තු ගෑ සීල විසෙකෝ පහ සීල හතලී කෝවිලදී සමෝන මිනිස්සා මලාගෙන කරන පොඩක් සෙවිල දෙන්න දීර්ඝාලික මෙතුම්වාදී ප්‍රස්තවාදී ඉන්ද්‍රාදී දැනගත හැකි සියලු හැටේ සිට ඉස්ලාම් වුණා අනිත් ආගම් සඳහා නිදර්ශන වන නිසා
විශ්වාස ඉස්ලාම් බදු ක්‍රමයේ වාගේ මුස්ලිම් නවාතනකට අදිරවද ගැනීම ආදී බලාපොරොත්තු වේ හැ. දැන් මේ වෙනකොට මේ රටවල විශේෂයෙන් ඇල්බේනියාවේ 70 මුස්ලිම් ජනේශයන් 70යි කතරුන් 78යි සුදාන් මේ රටවල මේ තත්ත්වය එහෙම තියෙනවා මේකත් තියෙනවා. සියලු එක්කෝ පසු රාජ්‍ය අනුග්‍රහයේ සමිත ජනගහනය කොහොමද වෙන්නේ? සියලු 80 එක්කෝ වහන එකලගේ තමයි දේශපාලන බලය. ඒකට තමයි බැටරිය දාලා ඔලුගිනි හදලා මේ පොලිටිකල් බලය අත ගන්න හදන්නේ. ඒ නිසා අදම ඔයලා ගිහිල්ලා මේ කතාව අහලා ප්ලේන් එකක් ගන්න රත්තරනේ තියෙන්නේ. අදම ගිහිල්ලා මුල්වල ප්ලේන් එකයි තියෙන්නේ. තව මේ හදන්න. ඒ ඔයලා රයිට් වැඩනේ. එතකොට සිය රසුමේ කිව්වොත් රාජ්‍ය අනුග්‍රහය සම්බන්ධ ජනතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් මිනිස්සු මරණ වැඩ පිළිවෙලනවා සිය රසුමේ කිව්වොත් මුස්ලිම්වරුන් සිය උපස් ඔන්න එනවා නියම වෙලේ දාරුස්සලාම් සියක් ඉමුහාම කියන්නේ සියක් කර කවුරුත් නැහැ මුස්ලිම් සමාජය අන්න ඒ සියක් එකට එකතු වුණාම තමයි ඉස්ලාම් ඉස් කීස් කියලා කියන්නේ ඉස්ලාමයේ සාමයේ කියන්නේ මොකද සියලු සියක් ඒගොල්ලන්ගේම පරිසරයක් නිර්මාණය වූ විට දැන් බෝඩ් එක ලාන ඉස්ලාම් ස්පීස් හැබැයි අරකට උතුම් රහස් ආරච්චා දැන් අපේ දේශන බලන්න ගොමේ ස්පීකර්ලා නේද මේ බුද්ධයන් එකයි ඕන එකයි පායි එකයි ඔක්කොම ලහගෙන ඉන්නුනේ අපිට බයලේ මොනවද කියලා කතා කරන්නේ මොකද හොර ඉඳක් නැහැ වැඩ කරන්නේ කෙලින් නේද විමුර්ද වැඩ මේ කල්ලිව කරගෙන කොහොමද ලබන්නේ නැහැ මේකත් තියෙන්නේ දැන් මේ ඔක්කොම ආවම මෙකයි කියන්නේ මේ නුඹ කියනවා නම් ඉතින් අපි ඒකට පිළිතුරු කියමු බලන්න. ඔක්කොම ඒක හොරන්න බැරි. මේ මොන කුරුහක්ද මේ? රහසි වැඩ කරන්නේ හොරකම් කරනවානේ. අපිට හොරයක් නේ අපේ බණ කිව්වොත් බණ මේ වගේ තමයි ප්‍රසිද්ධ කියලා කතා කරන්නේ. නේද නේද? හොයගේ ඉතරේදී අපි මොන හැදේ රහසි කරන්නේ? ඒක බලගන්නත් බැරි. ඒ විනය ගැන සාකච්ඡා කරන මොහොතේ වරදක් වුණා නම් ඒක ආයතන සංගරේ පිටු වල දැඩි නාමුකෙකුට කියන මගේ මේ වරදක් වුණා මොකද සමාපේ මේ විදිහට ගත්තයි පස්සේ ඉතාලම අවදානම් කරලා අපි ඉන්නේ මොකද අපි පිළිගීමේ දරුවු විවර කරගෙන ඉන්නේ දැන් බලන්නකෝ හවස 6 7 වෙනකොට අම්මට සිහි බලන්න එකයි ජාතු වාදය විසිරේ අපි උන්නේ පොඩි ෂොට් එකක් දාගෙන තමයි මම ගිහින් ජාතික රජකටත් විනයක් තියෙනවා ශික්ෂණයක් තියෙනවා ඒක නිසා මම ගන්නේ ඒ වහක්වාදී අනුකූල දැන් අපි ඉස්සරහට වෙලා තියෙනවා එතන මේ කතෝලිකයි මේ දෝරල බලන්න ගිලවුණු හතරකට හෝ පහකට කලින් ඉරාකයේ ISIS සොලිම බැස්සා බැහැලා ඉරාකයේ තියෙන පැරණි නගරයක් ඒ නගරේ මොසුල් කියලා ගහලා දෙනවා නේද ඉරාකයේ මොසුල් නගරේ ඔක්කොම හිටියේ ක්‍රිස්තියානි ඒ කියන්නේ පිළිම වන්දනා කරන ක්‍රිස්තියානි මොසුල් නගරය යාලගත්තා ISIS රස්සෙල් මේ අතේ පුරාණේ මේ අතේ නවීන ආයුධ මොකද ඒගොල්ලෝ පෙන්නපු ඒ කියන්නේ පවුල් 940ක් බෙලි කපන මාමල ක්‍රිස්තියානි ඒතරේ මරලා එක වර්ස් එකක් දැම්ම පුරාණේ කියන කියනවා නුඹලා යම්කිසි නගරයක් අත්පත් කරගත් විට ඒ නගර රැසියන්ට ඉස්ලාම් වන්නේයි බලකල යුතුයි. අල්ලගන්න බං කරගන්න ඒ අපි මාවල් මුස්ලිම් පැල්ලා දෙයියන් යන එනබේ ඉස්ලාම් මුස්ලිම් එන්නේ ආයත එන බලට මේක මේ ඉන්නවද ඉන්නව ඕනනා බත්තක් ගෙවපන් ඒ බත් දෙනම තමයි ඇවිල්ලා ගිස්සා බද්ද බත් දෙනම ගිස්සාපත් බහකාරයක් අපංගන
ඉස්ලාම් වෙන්නේ නැහැ, බද්ද කියන්නේ නැහැ, විශ්වාසවත් කියන්නේ නැහැ. සමූල ඝාතනය කරන්න කොමරණ කියලා කියන්නේ. මේක කොහොමද ඉරාකේ මුස්ලිම්වද? මේ වහක්වාදී අන්තවාදය අන්න එහෙමයි වැඩ කරන්නේ. ඒ නිසා අපි කලබල වෙන්න ඕනේ නැහැ, බිය වෙන්න ඕනේ නැහැ. මේක තරල ඉවර කරලා දාන්න අපිට පුළුවන්. ඒකට අපි වැඩ පිළිවෙලා රස කරලා තියෙනවා. හාමුදුරුවෝ කියන අපි වැඩ පිළිවෙලා අපි අරගෙන තියෙනවා. ඔගොල්ලන්ගෙන් අපි ඉල්ලන්නේ නිරන්තර සැලකිල්ලෙන් ඉන්න, අවදියෙන් ඉන්න, කල්පනාකාරීව වැඩ කරන්න, ගෙවල් ඇතුලේ සමගිය හදාගන්න, ගමේ සමගිය හදාගන්න. අපි සමගි සම්පන්න වුණොත් මේ කියන අනතුර මුලිනුට අදාළ අපිට පුළුවනි ආරක්ෂිත රටක හට වැටතර රට වැදගෙන සන්තෝෂයෙන් අපේ දරුවට අවුරුද්ද නිදහසේ ඉන්න පුළුවන් රටක් හදලා දීලා අපේ දුෂ්කරද වාතාවරණය උදාහරණයක් වුණා. ඒ වෙනුවෙන් කැප වෙන්න කියන ආරාධ මතක් කිරීම කරමින් අද කොච්චර වෙනස වුණා මොකද අපි ආරාධනාවට වඩා දැනෙන්නේ කොයි කොහොමද සුසත් ඉතින් හරි සිය ඇවිල්ලා පාසල වැඩිලා හාමුදුරුවෝ මේ මං ගියක් ගියක් කාලේ ඉඳලා මේක බැලුවා කොහොම හරි දිරියක් දෙන්නේ කිව්වා. අද අපි මාර්ගය උපදේශක මාර්ගයදී පිළිගන්නේ ඒ තව වැඩ දෙකක් තුනක් ඒකත් එක්කම මේ ලාභ දායකයන් මේ ඉස්සර කතා කරනවා. ඉතින් ඒ තවුනට විහාරස්ථානයේ නායක හඳුරුවන්ට මුළු සුරවැඩ කළ මේ විශ්‍රාමණ දිවත්ත නායක හඳුරුවන්ට අපේ ගම්පහ දිසාවේ බුදුබල සේනා සම්විධානයේ කටයුතු මෙහෙයවපු අපේ මහා නාම හඳුරුවන්ට වැඩම කළ අපේ සභාව මෙහෙයවපු අපේ මහා පන්සලේ සෝල්තරණි යකයාන හඳුරුවන්ට අපේ නන්ද හඳුරු සුරත් හඳුරු එතන මේක තමයි මොකටද? ජය සතුට ප්‍රාර්ථනා කරමින් අමගේ ලැබෙන හැම දෙයක්ම තුරවන්න සාර්ථකයි. යේසුස් ක්‍රිස්තුස්